නැවක් වතුර තිබ්බොත් ඒ නැවට ඉන්න පුළුවන්ගේ නැව පාවෙලා යට ඉන්න පුළුවන්. හැබැයි ඒ වතුරවලට හිල් හැදුනොත් වටේට ඒ නැවට තවදුරටත් ඒකුට ඉන්න බැහැ. මට ඉතින් කමෙන්ට්ස් කියන්නේ තන්නේ ඒ වගේ දෙයක්. ඒ විෂන් එකට යද්දි විශේෂයෙන්ම ලේසි නැහැ. අපි අපේ අයිඩෙන්ටිටි එකක් හදාගෙන ඊට පස්සේ මං හිතන්නේ ඔටෝමැටික්ලි ප්‍රොජෙක්ට්ස් එනවා, අපි එතට කමර්ෂලයිස් වෙනවා. ඉස්කෝලේ කාලේ ග්‍රේඩ් 1-2 වලදී කියපු දේ නෙමෙයි අපි දැන් කවුද වෙන්න කැමති කිව්වම ඇනිමේෂන් උගන්නන තැන්වල ස්ටුඩන්ට්ස්ලා මෙසේජ් කරලා කිව්වා අපේ ක්ලාස් එකේ ඔයාගේ ෆිල්ම්ස් අපේ ලෙක්චර් පෙන්නවා කියලා. අම්මා තාත්තා විතරක් නෙමෙයි, යාළුවෝ අපිව ඒ ජොබ් එකට අපිව ඉන්ස්පයර් කරපු අය. එතකොට ඒ ජොබ් එකෙන් අයින් වෙලා මෙයා දැන් මොකද කරන්න යන්නේ කියලා අපිට අපිව වැටෙනකම් බලන් ඉන්න අය. අපි වැලියු කරනවා ප්‍රධාන මැසෙට් එකක් තමයි අපේ මෙන්ටල් පීස් එක. මේක වෙන විදිහකට බලන්න මම ස්ටුඩියෝ එකක් හදලා කට්ටියට ඔපචුනිටි එකක් හදනවා කියන්නේ ඒකත් ලොකු දෙයක්. ජීවිතේ අභියෝග බාර ගන්න කැමතිද? අනාගතය ගැන සුබ සිහින දකිනවා නම් අභියෝග බාර ගන්නම වෙනවා. දැන් මෙහෙම අභියෝග බාර ගනිද්දී අපි අපේ ජීවිතයේ යන මාර්ගය තෝරගනිද්දී අපිට පුළුවන් නම් අපි ආසම කරන අපේ පැෂන් එකම ඒ මාර්ගය හැටියට තෝරගන්න ඒක හරිම වටිනවා. එතකොට එන අභියෝග වුණත් අපි තාමත් කැමැත්තෙන් බාර ගන්නවා. මේ අභියෝග බාර අරගෙන තමන්ගේ නිර්මාණ කරන හැකියාව තුනින් කොහොමද සාර්ථක ව්‍යාපාරයක් හදාගන්න කියලා කතා කරන්න අද අපිත් එකතු වෙලා ඉන්නවා මේ ෂයින් 50 අවෝඩ්ස් හම්බෙච්ච ලංකාවේ අවුරුදු 35ට අඩු ලංකාවේ ඉන්න දක්ෂතම කාන්තාවන් 50 දෙනා අතරින් දෙන්නෙක්. ඉන්ද අපි මුලින්ම හඳුනා ගමු කවුද මේ දක්ෂම දක්ෂ කාන්තාවන් 2 දෙනා කියලා. මංගල මං හඳුන්වලා දුන්නොත් මම වෘත්තීය නීතිඥවරියක්, ඒ වගේම සීනියර් ලෙක්චරර් කෙනෙක්. හැබැයි මමත් ආසයි නිර්මාණකරණයට. ඒ හින්දා මං රාරා ඩිසයින්ස් බයි අලෝෂා කියලා හෑන්ඩ් ක්‍රාෆ්ට් ඉයරින් බිස්නස් එකක් කරනවා. ඒත් එක්කම මාත් එක්ක එකතු වෙලා ඉන්න දෙන්නත් මං හඳුන්වලා දෙන්නම්. අපිත් එක්ක අද ඉන්නවා සාරංගි රත්නායක. මෑය ගැන මම මුලින් හඳුන්වලා දුන්නොත් අය සාජී ඩිසයින් ස්ටුඩියෝහි නිර්මාතෘවරිය. ඒ විතරක් නෙමෙයි, අය වෘත්තියෙන් ගත්තොත් වෘත්තියෙන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. හැබැයි අය වෘත්තියෙන් ටිකක් එහාට වෙලා ඇගේ නිර්මාණ කරන හැකියාව, මේ අයට තියෙන පාටවලට, එතකොට චිත්‍රාඳින්න මේ තියෙන හැකියාව භාවිතා කරලා ඇය ලස්සන ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. ඒ කියන්නේ ඇය එක එක ව්‍යාපෘති තියෙනවා. ඇගේ එක ව්‍යාපෘතියක් තියෙනවා රිලැක්සින් ඩූඩල්ස් විත් සාරාජී කියලා. ඒක දැන් මේ අපි වැඩිහිටිය හැටියට අපිට හරිම ස්ට්‍රෙස්ෆුල් ජීවිත තියෙද්දී අර පොඩ්ඩක් සරල ජීවිතයකට ඇවිල්ලා එතකොට අපිට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න, ඒ රිලැක්ස් වෙන අතරතුරේ පොඩ්ඩක් පාට වලින් ලස්සන නිර්මාණයක් කරන්න ඇය ලස්සනට මඟ පෙන්වනවා. එතකොට ඊට අමතරව ඇය කුඩා දරුවන්ටත් වර්ක්ෂොප්ස් කරනවා. ඒ විතරක් නෙමේ, ඇය කෝපරේට්, ඒ වගේ වෙඩින්ස් වලට ඉලස්ට්‍රේෂන්ස් කරනවා. ඔයාලා දැකලා ඇති අර වෙඩින් කපල්ස් එහෙම ඒ වෙලාවේ ලයිව් අඳිනවා. ඒක හරිම මන් දන්නේ කොහොම කරනවද කියලා, හරි අමාරුයි කියලා මට හිතෙනවා. හැබැයි ඇය ඒක හරි ලස්සනට කරනවා. මං හිතන්නේ ලංකාවේ මන් දැකලම නැති තරම් ඇය ඇරින්ද ඒක තව කෙනෙක් කරනවා. මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් කරන ඇය මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි කතා කරමු තව ඉදිරියට කොහොමද මේ වගේ නිර්මාණ කරන හැකියාවක් තියෙන කාන්තාවක් ඉන්නවා නම් ඇය කොහොමද පටන් ගන්නෙ මේ වගේ බිස්නස් එකක් කරන්න. එතකොට ඇය මීට අමතර පර්සනලයිස්ඩ් ආර්ට්ස් උත් කරනවා. ඔයාලට බලාගන්න පුළුවන් ඇගේ ඉන්ස්ටග්‍රම්, ෆේස්බුක් මේ ගිනුම්වල හරි ලස්සන වැඩ තියෙනවා. ඊට අමතරව අපිත් එක්ක ඉන්නවා තවත් ෂයින් 50 අවෝඩි කෙනෙක්. ඇය නමින් ඉරුෂි තෙන්නකෝන්. ඇය කරන්නේ කතන්දර කියනවා. ඇනිමේට් හ කියලා විශේෂයෙන්ම දැන් අපේ මේ දුඹුරු හැම තියෙන ආසියාතික කාන්තාව ඉන්නවානේ. දැන් අපි ස්නෝ වයිට්, සින්ඩ්‍රෙල්ලා මේ කතා බලද්දී ඒ අපි නෙමේ, ඒ ඇවිල්ලා පිටරටවල ප්‍රින්සෙසස්ලා, කුමාරිකාව. හැබැයි ඇය අපේ ලංකාවේ ඉන්න වීර කාන්තාව. උදාහරණයකට අපිට ගන්න පුළුවන් සිබිලෙත් සිංහයි. එතකොට අපිට ඉන්න සිබිලෙත් සිංහ මහත්මියට අමතරව ඇය කතාවක් කරලා තියෙනවා මැරයින් බයෝලොජිස්ට් ආශා දිවෝස් මහත්මිය සම්බන්ධ. මේ වගේ
ලංකාවේ වීර කාන්තාවන් අරගෙන. එතකොට ලංකාවේ ගෑනු ළමයිගේ පෙනුමට මේ අපේ දුඹුරු හම ඉන්කලුසිව් කරලා ඇය ලස්සන්ට කතා හදන් කතා ලියනවා. ඒ කතා ඇනිමේට් කරනවා. මේ ඇනිමේෂන් තාක්ෂණයෙන් ඇය හරි අපූරු වැඩ කරනවා. ඊට අමතරව ඇය කතිකාචාර්යවරයක් ලෙක්චර කෙනෙක් AOD වල. එතකොට ඇයට වෙනම හැකියාවන් ගොඩක් ඒ කියන්නේ තියෙනවා. ඇයත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් අපි කතා බහ කරමු. කොහොමද ඇනිමේෂන් වලින් කොහොමද රටක් වෙනස් කරන්නේ? මීට අමතරව ඇය සෞඛ්‍ය සම්බන්ධව, ජෙන්ඩර් සම්බන්ධව, එන්වයරන්මන්ටල් කන්සර්න් සම්බන්ධව ඇගේ කතා වලින්, ඇගේ ස්ටෝරීස් වලින් ඇය ඇඩ්‍රස් කරනවා මේ දේවලුත්. මේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. ආදරයෙන් පිළිගන්නවා දෙන්නම. Shine 50 Awardees හැටියට මං හිතනවා අපිට තවත් කාන්තාවකට හිමඳන්න ඕනම කෙනෙක්ට වටිනා කතාබහක් වෙයි කියලා. මම අපි මුලින්ම ප්‍රශ්නෙකට ගියොත් අපි ආපස්සට හැරිලා බලද්දී අපි හැමෝම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ගමන ඇවිල්ලා තියෙද්දී ඒ ගමනට කොහෙන් හරි අපිට පුෂ් එකක් හම්බෙලා තියෙනවා. අපි හැමෝට මේ පුෂ් එක කොහෙන් හරි හම්බෙලා තියෙනවා. කොහෙන් හරි අපි ඉන්ස්පයර් වෙලා තියෙනවා. හරියටම මෙතන කියලා නැති වෙන්නත් පුළුවන්. සමහරවිට එහෙම ලයිෆ් චේන්ජින් ඉවෙන්ට් එකක් වෙලා තියෙන්නත් පුළුවන්. අපි කොහොමද, අපි කතා කරමු මුලින්ම සාරංගිකෙන් පටන් ගමු. කොහොමද, මොන සිද්ධියෙන්ද, කොහොමද ඔයා ඉන්ස්පයර් වුණේ මේ දේ කරන්න? ඇත්තටම අලෝෂා, මම සාරංගි රත්නායක. හායි හැමෝමටම මම පිළිගන්නවා, මං සාරංගි රත්නායක. ඉතින් මං හරි ආසයි ප්‍රශ්නෙට. මොකද ඇත්තටම අපි ඉන්ස්පයර් වෙනවා. ඇත්තටම අපේ ජීවිතේ චූටි කාලෙදලම අපි මතක් කල්පනා කරොත් ඇත්තටම අපි චූටි කාලෙදලා මොනා හරි දෙයක් නිසා එක්කෝ අපි ටීචර් කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, ඉස්කෝලේ අපි යාළුවෙකින් වෙන්න පුළුවන්, ඉස්කෝලේ ඉන්න සීනියර් අක්ක කෙනෙක්ගෙන් හරි අයිය කෙනෙක් හරි එහෙම හරි වෙන්න පුළුවන්. අපි ඉන්ස්පයර් වෙනවා. ඒ කියන්නේ මෙයා නිසා තමයි කියලා කියන්න බෑ. එහෙම අපේ ලයිෆ් එක ගත්තොත් ගොඩාක් දුරට අපි ගොඩාක් අයගෙන් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඉතින් එහෙම එතකොට අර රෝල් එකන එහෙම ඉන්ස්පයර් වෙලා අපි රෝල් මොඩල් එකක් කියලා මට ඇත්තටම කියන්න බෑ කාගෙන්ද කියලා. හැබැයි ගොඩාක් මේ අයගෙන් ඉන්ස්පයර් වෙලා කොහොම හරි අපි ආස දේවල් කරන්න අපේ ජීවිතේ එක්තැනක් තීරණය කරනවා. අපි මේ ඔස්සේ ගමන් කරනවා කියන එක. හැබැයි ඒ ගමන් කරන්න කලින් අපි ගොඩාක් වෙලාවට ගොඩක් දේවල් ට්‍රයි කරලා එතනට එන්නේ. දැන් චූටි කාලෙඳලා අපි ඉස්කෝලේ කාලේ ග්‍රේඩ් 1-2 වලදී කියපු දේ නෙමෙයිනේ අපි දැන් කවුද වෙන්න කැමති කිව්වම. ඉස්සර කාලේ මං කියලා තියෙනවා, ඒ කියන්නේ අපි අර මං ආසාවෙන් ඉඳලා තියෙනවා බස් වල ටිකට් කඩන්න. මොකද අර චූටි හිල් එක ඒව කඩන ඒවට, අර මුද්දර වගේ කඩන ඒවට, අර ඒ වගේ දේවල් පවා මං හිතලා තියෙනවා. හැබැයි ඒ ආයෙ චුට්ටක් ලොකු වෙනකොට අපි ඊට වඩා වෙනස්. එතකොට හිතන විදිහ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, මං මියුසික් ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉඳලා තියෙනවා මගේ අම්මි දිහා බලලා. හැබැයි එතනින් එහාට ගියම් මම ඒ ලෙවල්ස් වෙද්දී මම බයෝලොජි තෝරගන්නවා. මොකද මේ මං ආසයි මනස වැඩ කරන විදිහ, මිනිසුන්ගේ ඇස් වැඩ කරන විදිහ, ඒතර මිනිස්සුගේ ඇඟ කොහොමද වැඩ කරන්නේ, ඒ වගේ දේවල් ගැන වැඩිපුර හොයන්න. මොකද ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන නෙමෙයි, ඒව නිසා. හැබැයි එතනදි මං අර වැඩිපුර මිනිස් රූප අඳිද්දී, එක එක දේවල් අඳිද්දී මට හිතෙනවා මේ ඒ රූප වැඩිපුර ඉගෙන ගන්න. හැබැයි මං හොයලා බලද්දී ඒව උගන්වන්නේ ෆැෂන් ඩිසයින් වගේ සබ්ජෙක්ට් එකකට ගියොත්. මොකද එතනදී මිනිස් රූප ගොඩක් වෙලාට අඳින්න හම්බෙනවා. ඉතින් මං එන්නේ ඒ පැත්තට, මගේ ඔළුව හරවනවා මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් එතනදී ගියාම මගේ ජීවිතය තනිකරම වෙනස් වෙනවා, මගේ ફોකස් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ එතනින් ඒක ඇතුළට ගියාට පස්සේ මං ඒත් ආයෙත් මාව හොයන්න ගන්නවා. ඉතින් එහෙම හොයාගෙන නැවතිලා ඉන්න තැනක් තමයි දැන් මම ඩූඩල් ඉලස්ට්‍රේටර් කෙනෙක් වෙලා නැවතිලා තියෙන කෙනෙක්. මං හිතනවා තාමත් තවදුරටත් මගේ ජීවිතේ ඉස්සරහට යනවා. ඔව්, මං හිතන්නේ අපි අපේ ජීවිතේ හොය හොය තමයි ඉන්න හැම වෙලේම. මං හිතන්නේ මාත් තාම හොයනවා, අපි හැමෝම අපේ ජීවිතේ හොයනවා. එතකොට ඉරුෂි කොහොමද ඉන්ස්පයර් වෙන්නේ, කොහොමද කතා පටන් ගන්නෙ? ඔව්, මං අලෂ ඇත්තටම මං හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න ගොඩාක් කැමති. මං ඉස්කෝලේ ඉගෙන ගන්නකොටත් මට මතකයි මගේ නෝට්බුක්ස් වල හැමදේම මම චිත්‍රවලින් තමයි අඳින්නේ. මම එහෙම තමයි ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරන්නේ.
මං පොඩි කාලින්දම් මගේ පොත්තල කියන්නේ මං ලිටරචර් ඉගෙන ගත්තා GRC ග්‍රීක් ඇන්ඩ් රෝමන් සිවිලයිසේෂන් ඉගෙන ගත්තා මං ඒවා ඒ කරුණු මතක තියාගන්නේ මගේ චූටි කාටූන්ස් වලින් මට මතකයි මගේ ටීචර්ස්ලා ඉස්කෝලේ කාලේ ටීචර්ස්ලා ඒවා ෆොටෝ කොපි කරලා අනිත් ළමයිට ඒවා බෙදලා දුන්න මේකෙන් ඉගෙන ගන්න කියලා. එතකොට මං දැනගෙන හිටිය මොන හරි මේකෙන් කියන්නේ එඩියුකේෂනල් වැලියු එකක් තියෙනවා කියලා. ඒත් එහෙම කරාට මං ඇත්තටම හිතුවේ නැහැ ආර්ට් වලින් කරියර් එකක් හදාගන්න පුළුවන්ද. එහෙම මොනවත් ඒ කාලේ හිතලා හිටියේ නැහැ. මං හිතන්නේ ඉස්සෙල්ලාම ඒ අයිඩියා එක එන්නේ නැත්තේ අපිට ගෙස්ට් වර්ක්ෂොප් එකක් තිබුණ ඉස්කෝලේ. කාටූන් අඳින ගිහාන් දිචකේරා නිවුස් පේපර්ස් වලට එහෙම කාටූන්ස් අඳින ගිහාන් දිචකේරා ඇවිල්ලා අපිට වර්ක්ෂොප් එකක් කරයා පෙන්නුවා කොහොමද කාටූන් ඇස් අඳින්නේ, කාටූන් අත් කකුල් අඳින්නේ. මට එතනදි තමයි ඉස්සෙල්ලාම හම්බුනේ ප්‍රොෆෙෂනලි ආර්ට් කරන කෙනෙක්. එතකොට මං හිතුවා මේ වගේ එකක් මේ බීට්ස් පොසිබල්. එතනින් චූටි අදහසක් ආවා. ඊට පස්සේ මං හිතන්නේ සිබිල් වෙත්තසිංහගේ පොත් කියවලා අපේ ලංකාවෙම කවුරු හරි ඉන්නවා ලංකාවේ කතා කියන, ඒකෙනුත් මං හිතන්නේ ගොඩාක් ඉන්ස්පිරේෂන් එකක් ගත්තා. මං පස්සේ ගොඩාක් පස්සේ ඉංග්ලිෂ් තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ. ආට් ඇනිමේෂන් ඉගෙන ගන්න කලින් ඉංග්ලිෂ් මාස්ටර්ස් එකක් කරා 2016 විතර දිහාදී. එතකොට මේ ඒ කාලේ මං එසේ එකක් ලියන්න ගත්තා කළු ජූලිය ගැන. මං ඒ එසේ එක ලියන ගමන්ම බැලුවාට මට ආර්ට් පැත්තෙන් මේක මොන හරි කියන්න පුළුවන්ද කියලා. ඔව් මං ඒ එසේ එක ලියන ගමන් මං බැලුවා කොහොමද ආර්ට් පැත්තෙන් මේ කළු ජූලිය ගැන මට කතාවක් කියන්න පුළුවන් කොහොමද කියලා. එතකොට මට හම්බුණා ඒ කාලේ ස්ටොප් මෝෂන් ඇනිමේෂන් ඇප් එකක් ෆෝන් එකේ, ඒක ෆ්‍රී ඇප් එකක්. මං එතකොට කළු ජූලිය ගැන යාළුව දෙන්නෙක් එකතු වෙලා අපි කතාවක් ලිව්වා. අපි චූටි කළු ජූලිය ගැන ෆික්ෂනල් කතාවක්, ඇත්තට වෙච්ච දෙයක් නෙමෙයි, කළු ජූලියේ ඒකට සම්බන්ධ වුණ සිංහල මිනිස්සෙක් ගැන කතාවක්. එතකොට එයාට නිතරම නයිට් මෙයාස් පේනවා. එයා නැගිටලා එයාට පේන්නේ ලේපිරිච්ච බාල්දියක්. ඒක මං හිතන්නේ කළු ජූලිය ගැන දන්න කට්ටිය දන්නවා ඒකේ සිග්නිෆිකන්ස් එක. මේ ඒ ඇනිමේෂන් එක අපි වාටර් කලර්ස් වලින් කොළවල ඇඳලා කපලා මේ ස්ටොප් මෝෂන් ඇප් එකෙන් අපි ෆෝන් එක තියලා චුට්ට චුට්ට ෆොටෝග්‍රාෆ්ස් එක එක අරගෙන චූටි ඇනිමේෂන් එකක් හැදුවා. ඒක ඇත්තටම හැදුවේ අපි නිකන් එක්ස්පෙරිමෙන්ටේෂන් එකක් හැටියට. ඒත් ඒ ෆිල්ම් එක අන්තිමට අවෝඩ් එකක් ලංකාවේ අවෝඩ් එකක් දිනලා ෆිල්ම් ෆෙස්ටිවල් එකක ඊට පස්සේ පිටරට එක්සිබිෂන්ස් වලට ඊටන් ගියා. එතනින් මට දැනගන්න පුළුවන් වුණා ඇනිමේෂන් වලින් අපිට ගොඩාක් සරල විදිහට ලංකාවේ කතන්දර, සමහර විට ට්‍රෝමැටික් කතන්දර, වයලන්ට් කතන්දර අලුත් ඔඩියන්ස් එකකට ගෙනත් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මට ඇනිමේටර් සීරීස් එක කරන්න චාන්ස් එක හම්බුනේ. ඒක ඇත්තටම බ්‍රිටිෂ් කවුන්සිල් වලින් ෆන්ඩින් හම්බ වෙලා මම කාන්තාවන් 7 දෙනෙක්ව ඉන්ටර්වියු කරා. ආශ දේවස්, සිබිල් වෙත්තසිංහ, තව හිටිය ගොඩක් ආනිය රත්නායක, කොළඹ වෙට්ලෑන්ඩ් ස්ටඩි කරන ආනිය රත්නායක, ෆිෂින් කැට්ස් කියලා ස්පීෂීස් එකක් තමයි ස්ටඩි කරන්නේ, තව ලක්මිනි විජේසුන්දර කියලා හිටිය IT ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්, ඒ කියන්නේ කාන්තාවක් වෙලා ඉන්ටර්නැෂනල් IT ප්‍රොඩක්ට් එකක් හදනවා කියන්නේ ලොකු දෙයක්. ඉතින් ඒ වගේ ගොඩක් වෙනස් දේවල් කරන 7 දෙනෙක් ඉන්ටර්වියු කරලා ඒගොල්ලන්ගේ කතන්දර මං ඇනිමේෂන් වලින් කිව්වා. ඒ සීරීස් එක දැන් ගොඩාක් එකෙන ලංකාවේ මං එක්සිබිෂන් වල පෙන්නලා තියෙනවා, තව පිටරට ෆෙස්ටිවල්ස් වල පෙන්නලා තියෙනවා. මේ මට ළඟදී දැනගන්න ලැබුණා US වල ඇනිමේෂන් ස්කූල් US වලයි තව මිඩල් ඊස්ට් වල ඇනිමේෂන් උගන්නන තැන්වල ස්ටුඩන්ට්ස්ලා මෙසේජ් කරලා කිව්වා අපේ ක්ලාස් එකේ ඔයාගේ ෆිල්ම්ස් අපේ ලෙක්චර පෙන්නවා කියලා. ඉතින් මට හිතාගන්න බැරි තරම් මේක ඒක ඔඩියන්ස් එකක් අප්‍රිෂියේට් කරලා තියෙනවා. මං හිතන්නේ අපේ කතන්දර අපි කියන්න ඕනේ, අපි අපේ වොයිස් එක හොයාගෙන කියන්න ඕනේ. මගේ වොයිස් එක වෙලා තියෙන්නේ ඇනිමේෂන්. වව්. ඒ කියන්නේ දැන් අපි අහම්බෙන් පටන් ගන්නත් පුළුවන්. අපි හිතන්නේ නැති වුණාට අර මමත් ඉස්සර චිත්‍ර ඇඳ ඇඳ ඉන්නවා, අර චිත්‍ර රූප මැවෙන එක මම අඳිනවා. ඒක මං හිතන්නේ ඒක ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. මේ එතකොට දැන් මං හිතනවා දැන් අපි සාමාන්‍යයෙන්
ගොඩක්ලාට කලා නිර්මාණ කරද්දි අර ඔබ කිව්වා ඔයා කිව්වා වගේ අර අපි හිතන මේක කොහොමද කමර්ෂලයිස් කරන්න. ඒකට ගොඩක් වෙලාට අපි පොඩි කාලේ තරුණ කාලේ මං හිතන්නේ අපි දැනන් හිටියේ නෑ මේක කමර්ෂලයිස් කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී මං හිතන්නේ අපි හැමෝම හොඳ උදාහරණ අපේ කලා හැකියාවන් කියන දේ කමර්ෂලයිස් කරන්න පුළුවන් කියන එක. ඒක නරක විදිහකට නෙමෙයි, හරි ලස්සනට හොඳ විදිහකට. අනිත් එක විශේෂයෙන්ම සමාජයට මැසේජ් එකක් දෙන ගමන් ඒක ලස්සනට මං හිතන්නේ අපිට අරගෙන යන්න පුළුවන් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙටම උනත්. මං ඊළඟ ප්‍රශ්නෙට ගියොත් දැන් අපිට විෂන් එකක් තියෙනවානේ මේකම කියලා. සමහරට අර සාරංගි කිව්වා වගේ පොඩි කාලෙන් කාලට විෂන් එක වෙනස් වෙනවා. හැබැයි දැන් වෙද්දි මං හිතනවා ගොඩක් දුරට අපි දැන් ටිකක් තෝරගෙන තියෙනවා අපි මේක තමා කරන්න කියලා. එතකොට ඒ විෂන් එක ඇතුලේ ඒ විෂන් එකට යද්දි විශේෂයෙන්ම ලේසි නැහැ. ඒ කියන්නේ හීන දකින්න පුළුවන්, හැබැයි හීන වලට යන එක හරි අමාරුයි. එහෙම හීනවලට අපේ විෂන් එකට යද්දී මොනවද තිබ්බ චැලෙන්ජස්? මම සාරංගිකෙන් පටන් ගත්තොත් මොන චැලෙන්ජස්ද තිබ්බේ, මොනවද තිබ්බේ බාධායන්, මොනවද ඒවාගෙන් මිදෙන්න ඒවා ජයගන්න මොනවද කරේ? මට දැන් ඔය ප්‍රශ්නේ හදී මට ඉස්සලා මතක් වුණේ මම මගේ මම දැන් ඩිසයිනර් කෙනෙක් වෙලා මං ජොබ් එකකට ගිහිල්ලා එක සමනේ හොඳ ජොබ් එකක් ඩිසයිනර් රෝල් එකක් විදියට ඒ හම්බිච්ච ජොබ් එකෙන් මං අයින් වෙලා මං නෑ මේක නෙමෙයි මට හරියන තැන මං මාව හොයාගන්නව වෙන විදිහකට කියලා අරක ගිව් අප් කරලා ආපු තැන මං හිතනවා ඒක මාර ලොකු ඩිසිෂන් එකක්. ඒ කියන්නේ ලයිෆ් එකේ කාලයක් තිස්සේ ලොකු දෙයක් ගානක් වියදම් කරලා කාලයක් තිස්සේ ඉගෙනගෙන අපි ෆෝකස් කරපු දේ හම්බිච්ච ජොබ් එකක්නේ අපි කෝකටත් බලාපොරොත්තු වෙන. ඒ හම්බිච්ච දේ ඒකෙන් අයින් වෙලා අපි අපේ දෙයක් කරන්න එනවා කියලා ඒ අනිත් හැමෝම කියන දේවල් වලින් අතහැරිලා, මොකද අපි දිහා බලන් ඉන්නේ අම්මා තාත්තා විතරක් නෙමෙයි යාළුවෝ අපිව ඒ ජොබ් එකට අපිව ඉන්ස්පයර් කරපු අය. එතකොට ඒ ජොබ් එකෙන් අයින් වෙලා මෙයා දැන් මොකද කරන්න යන්නේ කියලා අපිට අපිව වැටෙනකම් බලන් ඉන්න අය. ඒතර ඒ වගේ ගොඩාක් ලොකු මේ ක්‍රවුඩ් එකක් ඇතුළේ තමයි අපි අර ඩිසිෂන් එක ගන්නෙ. නෑ මං අයින් වෙලා යනවා, හැබැයි කිසිම ප්ලෑන් එකක් නැතුව මම මොකද ඊළඟට කරන්නේ කියන එක. මං හිතනවා ඒක තමයි මං ගත්ත ලොකුම අමාරුම වැඩේ. හැබැයි මට ඕනි වුණේ කොහොම හරි මාව හොයා ගන්නවා කියන එක. හැබැයි ඒ තැනදී මම තීරණය කළා මං කාලයක් තිස්සේ චූටි කාලේ ඉඳලා ඉරුෂි කිව්වා වගේ අර පොඩි දෙයක් කුරුටුපල්ලි කකා හිටපු දෙයක්. මොකද මම ඕනම දෙයක ඉරුෂි වගේමයි ඉස්කෝලේ කාලේ වුණත් මගේ බයෝලොජි පොත තමයි ටීචර් ගයිඩ් එකේ ළමයින්ට තාම වුණත් පාවිච්චි කරන්නේ. මොකද මං ඒ තරම් ඩීටේල් ඒ වගේ ඇඳලා තියෙනවා. ඒතර ඒ වගේ වෙද්දි මං ඔෆිස් කාලේදී වුණත් මං දෙයක් මීටින් එකකදී මේ වගේ බෝඩ් මීටින් එකකදී මට බෝරින් නම් මට මාව වටේ ඉන්න මිනිස්සුන්ව මම මගේ ඩයරි එකේ හොරෙන් අඳිනවා. ඒක තමයි මගේ හොබි එක. ඒ කියන්නේ මට එතකොට කොච්චර වෙලා වුණත් නිදා ගන්නතු ඉන්න පුළුවන් ඒ ටයිම් එක ඇතුලේ. ඒතර මං එන්නේ ඒ තිබ්බ අර හොබි එක. මොකද හැමෝම මාව කියන අද මොකක්ද දැන්ද කියලා බලන්න එනවා. ඒතර ඒක අරනේ ඒ කියන්නේ ඒකට මාර විදිහට කට්ටිය මේ අර ඒ කියන්නේ ඒක කට්ටිය නිකන් හරිම ලස්සන විදිහට මිනිස්සු ඒක දකින්න පටන් ගත්තා. මට හිතුණා අන්නේ ඒක මට පුළුවන් නේද ප්‍රොඩක් වෙනස් විදිහකට හිතුවොත් ඒක මගේ බිස්නස් එක කරගන්න. මොකද මම ඒකට ආසයි, මට ඕන තරම් වෙලාවක ඒක කරන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුව. ඒතර මට හිතුණා ඒක තමයි මගේ හොඳම වෙලාව මගේ ඒ කරගෙන ආපු දේ ප්‍රොඩක් එක්ස්පෑන්ඩ් කරලා බිස්නස් එකක් විදිහට කරන්න. ඉතින් දැන් මම ගෙදර හිටපු කාලේ ට්‍රයි කරා ගොඩක් දේවල්. ඩිසයිනර් කෙනෙක් විදිහට සාරී සලුතෙන් අල්ලන්න, ජුවලරි හදන්න ගොඩක් දේවල් ට්‍රයි කරා. හැබැයි ඒක ඇතුලේ අර වැඩෙත් කරගෙන ගියා. එතකොට පේජ් එහෙම එන්න පටන් ගත්ත කාලේ ෆේස්බුක් වලට. එතන මම ඉතින් පටන් ගත්ත මගේ දෙයක් හිමීට මං ඔලුවට ආපු දෙයක් මගේ නමම කපලා කොටලා තමයි ඔය සාජි ඩිසයින් ස්ටුඩියෝ කියන නම සාජි කියන නම හැදුවේ. ඉතින් ඒ නමෙම පටන් ගත්ත පේජ් එකක මම නිකන් අප්ලෝඩ් කරන ගත්ත මම ඩේලි අඳින දේවල්. මම නිකන් පාරේ යන මිනිහෙක් දැක්කොත් නැත්තම් කවුරු හරි අමුතු විදියට කොණ්ඩේ පීරලා ඉන්න කෙනෙක් අමුතු විදියට ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙක්ව මම නිකන් කාටුනයිස් කරලා මිනිමලිසම් විදියට මම හරිම චූටි චූටි විදියට අඳින්න පටන් ගත්තා. එතකොට ඔන්න එක එක කට්ටිය මැසේජ් කරන්න ගත්තා මාගේ මේ වගේ පින්තූරයක් අඳගන්න ඔයා කොච්චරක් මේ කොස්ට් කරනවද කියන එක. අන්න ඒක තමයි මම හිතන්නේ ටර්නින් පොයින්ට් එක. අර ඒ වෙනකන් ගෙවපු කාලේ හරි අමාරුයි, දැන් හිතද්දි හරි ලස්සනයි. හැබැයි මම දන්නවා මම කොච්චර ස්ට්‍රගල් කරාද කියලා මෙන්ටලි ඒ කාලේ ඇතුළත. හැබැයි අර එකම ෆෝකස් එක උනේ
මං හිතපුදේ නෑ මම දැන් ආයෙත් අර විදිහට මම දුක්විදින්නේ නෑ තැනකට ගිහිල්ල හිර වෙලා කියලා හිතල හැබැයි මං මාව හොයාගන්න ට්‍රයි කරපු තැන තමයි මං හිතන්නේ අමාරුම කාලය හැබැයි දැන් හිතද්දි මං හරි ආසයි ඒ කාලෙට මට හිතනවා ඒ කියන්නේ අපිම තමා වෙලාවකට අපේ වර්ස්ට්ම ක්‍රිටික් ඒ කියන්නේ අපිට අපිට හිතනවා අපිට බෑ ඒක තමයි තියෙන ලොකුම අපේ මයින්ඩ් සෙට් එකම වෙන්න පුළුවන් අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක සමහර වෙලාවට කොහමද ඒක ඉරුෂිට ඔව් අලුෂ මං හිතන්නේ අපේ ජර්නීස් වල ගොඩක් සමානකම් තියෙන මේ මමත් මුලින්ම සාරංගි ෆැෂන් ඩිසයින් ස්ටඩි කරා වගේ මගේ ඉස්සෙල්ලම බෑක්ග්‍රවුන්ඩ් එක ඉංග්ලිෂ් ලිටරචර් සහ ලැංග්වේජ් ඊටස් මං ඉංග්ලිෂ් ලෙක්චරින් කරා ගොඩක් අවුරුදු 10ක් විතර ඒ ට්‍රාන්සිෂන් එක ඉංග්ලිෂ් වල තිබුණ ඒ සේෆ්ටි නෙට් එකෙන් පිටට පනින්න ඒක තමයි මං හිතන්නේ තිබුණ ලොකුම චැලෙන්ජ් එක. ඒ කියන්නේ මට මේ පර්මනන්ට් කොළඹ යුනිවර්සිටිගේ පර්මනන්ට් ජොබ් එකක් තිබුණා ලෙක්චර් කෙනෙක් හැටියට. ගොඩක් කට්ටියගේ ඇම්බිෂන් එක ඒක පර්මනන්ට් ජොබ් එකක් සිකියෝ කරලා එතන සේෆ්ටි නෙට් එකක් පෙන්ෂන් එකක් තියෙනවා ඔක්කොම. මං ඉංග්ලිෂ් උගන්නන්න ගොඩක් කැමති ස්ටුඩෙන්ට්ස්ලට ගොඩක්ම කැමති. ඒත් මං හිතන්නේ මං ඇත්තටම කරන්න ආසෙලා හිටියේ ඇනිමේෂන් ෆිල්ම් හදන එක. මං ඇනිමේෂන් පොඩි විදිහකට කරා තව ළමා කතා පොත්වලට චිත්‍ර ඇඳා. ඒත් මං හිතන්නේ මට කොන්ෆිඩන්ස් එක තිබුණ නැහැ ඒ එතන ඒ ජම්ප් එක කරන්න. ඒකට එක හේතුවක් තමයි මං හිතන්නේ මට මං ඇකඩමික් බෑක්ග්‍රවුන්ඩ් එකෙන් එන නිසා මට ඕනේ වෙලා තිබුණා ඇනිමේෂන් වලින් ඇකඩමික් බෑක්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මම කරේ ඉංග්ලිෂ් කරන ගමන් ස්කෝලර්ෂිප්ස් හොයන්න ගත්තා. කොහෙද මට ඇනිමේෂන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මං යුනිවර්සිටිස් හොයලා අන්තිමට මම යුකේ වල තිබුණ රොයල් කොලෙජ් ඔෆ් ආර්ට් කියලා යුනිවර්සිටි එකක් මං ඩිසයිඩ් කරා මම කොහොම හරි මෙතෙන්ට යනවා කියලා. 2022 මට ස්කෝලර්ෂිප් ෆුල් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා ගිහිල්ලා ඇනිමේෂන් මාස්ටර්ස් එකක් කරන්න. එතනින් තමයි ඇත්තටම මට කොන්ෆිඩෙන්ස් එක ආවේ හරි මාස්ටර්ස් එකත් එක්ක මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මං රිසයින් වෙනවා ඉංග්ලිෂ් ෆෝස්ට් එකෙන් කියලා. ඒක තමයි මං හිතන්නේ බයම මොහොත. මං පර්මනන්ට් ජොබ් එකක් සේෆ් ජොබ් එකක් අත ඇරලා ගෝයින් ඉන්ටු ද අන්නෝන්නේ. ඉතින් ඊට පස්සේ මාස්ටර්ස් එක කරා. ඒක මං හිතන්නේ one of the best years of my life being in an art school, being in London. ඒකනේ මගේ ක්ලාස් එකේ හිටියා 50 දෙනෙක් මේ රටවල් 21කින්. ඒගොල්ලෝ ඇනිමේට් කරන්නේ ඒගොල්ලන්ගේ රටවල් වලින් කතන්දර. ඉතින් මං හිතුවා I am home. ඒ කියන්නේ මං වගේ මේ කට්ටියක් මගේ ෆැමිලි එකක් හොයාගත්තේ එතන වගේ උනේ. එතනින් ඇවිල්ලා තමයි මං දැන් ඇනිමේෂන් ලෙක්චරින් පටන් ගත්තේ මේ අවුරුද්ද ජනවාරි ඉඳන්. එතනින් මං හිතන්නේ කොන්ෆිඩන්ස් එක ඒ කියන්නේ වෙන කාටවත් පෙන්වන්න නෙමෙයි. මං හිතන්නේ මගේම ඒ ඩවුට් එක නැති කරන්න තමයි මං ඒ ස්ටෙප් එක ගත්තේ ගිහිල්ලා ඉගෙනගෙන එන එක. ඒක තමයි මං හිතන්නේ ඇකඩමික් මම ප්‍රැක්ටිසිං ආටිස්ට් කෙනෙක් සහ ඇකඩමික් කෙනෙක්. ඉතින් ඒ ක්වොලිෆිකේෂන් එක මට අවශ්‍යම වෙලා තිබුණා මං හිතන්නේ ඒ ජර්නි එකේ තව ඉස්සරහට යන්න. මට මේකට චූට දෙයක් ඇඩ් කරන්න හිතුණා ඔය ලිටරචර් ගැන කියද්දී. දැන් මම අපි ඉස්කෝලේ කාලේ ලිටරචර් කරද්දී දැන් අපිට තිබ්බේ විලේජ් බයි ද සී මේ ස්ටෝරිය එක අපි ලිටරචර්වලදී අපි ස්ටෝරි එකක් විදිහට කරගත්තා. ඉතින් මම අර ලීලා අර ඒ ඊටපෙ ඔක්කොම කැරක්ටර් එක එයාගේ ගෙදර එයාගේ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එයා මෙහෙම ඇඳලා ඉන්න ඇති මේ වගේ කෑම කනවා ඇත්තේ කියලා මම ඒ ස්ටෝරි එක ඒ දවස් ටිකේම අඳින්න පටන් ගත්තා. එතකොට මට හිතුණා අපි ඔක්කොම අර එක වගේ හිතන්නේ එකයි. කියන්නේ දැන් අපි මේ තැනට එන්න අපි කොච්චර ඒ කාලේ ප්‍රැක්ටිස් කරලා තියනවද? හැබැයි මම ඒ කාලේ කවදාවත් මේ විදිහ දැන් මම මේ අද ඉන්න තැනට එන්න මම හිතලවත් නැහැ. මේ මෙහෙම දෙයක් මගේ හීනකවත් නැහැ. හැබැයි ඒ කාලේ ඒ වගේ දේවල් අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒ එයා මේ වගේ ඇඳුමක් ඇඳලා ඇත්තේ මම එයාට ඉන්දියන් සාරි එක එයා ඒ ගර්ලි ඇඳලා ඉන්න විදිහේ ඔක්කොම ලිටරචර් හර ලස්සනට උගන්නද්දී ඒ ස්ටෝරි එකම මම ඇඳලා තිබ්බා මගේ හැම කතා ඒ මගේ ලිටරචර් පොතේ හැම තැනම ඒ කැරක්ටර්ස් මම ඇඳලා තිබ්බා. දැන් මට හරි ආසය තුන එක කියද්දි අපි කොච්චර අපි මේ දේවල් හොයාගෙන හොයලා තියනද ප්‍රැක්ටිස් කරලා තියනද අපේ ලයිෆ් එකේ මේ තරම් එද්දි කියන එක. ඒ කියන්නේ අපිට කුසලතා මේ හැකියාවන් කියන දේවල් අපි උපතෙන් ගෙනාවට හැබැයි ඒක එතනින්
නතර වෙලා හරියන්න සමහරය වූ අපට දිගටම චිත්‍ර ඇඳලා චිත්‍ර වගේ දෙයක් මං හිතන්නේ අනිවාර්යෙන්ම ඒක නතර කරත් නැති වෙන්න හැකියාව. හැබැයි අපි ඒක නිතර නිතර කරද්දී අපි තව අපි ස්කිල් එක ඉම්ප්‍රූව් වෙනවා නේද? අනිත් එක දැන් මං හිතලා තියෙනවා මේ ගොඩක් වෙලාවට දැන් අපිට විශේෂයෙන්ම කාන්තාවන්ට කිව්වොත් අපි තුන්දෙනාට මං හිතන්නේ ඒක පොදුවේ තියෙනවා අර අර තීරණේ ගන්න තැන. ඒ කියන්නේ මම මෙහෙම දෙයක් කරනවා, මම මේ කලාවට සම්බන්ධව මේ දේ මම මේකෙන් බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ කියන්නේ තීරණේ මං හිතනවා හරිම හරිම බෝල්ඩ් මූව් එකක්. ඒක හරි ලේසි නෑ එතෙන්ට. මම නම් තාමත් හිත හදාගෙන නෑ, මොකද මම තාමත් ගොඩක් වෙලාවට ඇකඩමික්ස් වලට මේවා වෙන්නේ. හැබැයි වුණාට මමත් හිතනවා තව ටිකක්. හැබැයි ඒ තීරණය ගන්නත් උනේ හරිම කාලෙට. ඒ කියන්නේ අපිට අපේ විශ්වාස වෙන්න ඕනේ අපේ හැකියාව. එතකොට ඒ හැකියාව විශ්වාසත් විතරක් වෙලා මදි. අපි ඒකේ අපිට තියෙන්න ඕනේ පොඩි ස්ට්‍රැටජි එකක්. මොකද්ද මම මේකෙන් කරන්නේ? ඊට කලින් අර අපේ සේෆ්ටි නෙට් එකට බයි කියන එක භයානකයි. ඒ අප හැබැයි වෙලාවකට අපි පොඩ බය වැඩි. ඒ රිස්ක් එක ගන්න නැහැ. රිස්ක් එකක් ගන්නම වෙනවා මං හිතන්නේ අපි ජීවිතේ ජය ගන්නවා නම්. දැන් මේ තීරණය මෙහෙම ගන්න බය තව කාන්තාවෝ තව ගර්ල්ස්ලා ගොඩක් ඇති. මං හිතනවා අපි තුන්දෙනාට පුළුවන් වෙයි මේ වගේ මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම්, ව්‍යවසායිකාවක් වෙන්න හිතනවා නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න උපදෙසක්. මොකක් මෙහෙම කරන්න මේක තමා මං කෙනෙක්ට දෙන උපදෙස කියලා. මං හිතන්නේ අපෙන් ඇවිල්ලා අහලා ඇති කට්ටිය ඔයාලගෙන් අහලා ඇති මොකද්ද කරන්න ඕනේ, මාත් කැමති මේ දෙයට, මං කොහොමද පටන් ගන්න යන්නේ, ඒ වගේ. එතකොට මොකද්ද ඒ අර ඒ දෙන උපදෙස? මේක තමා මගේ ගෝ ටු ඇඩ්වයිස් එක කියලා මොකද්ද සාමාන්‍යයෙන් ඉරුෂි මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ? ඇත්තටම මං හිතන්නේ මේ අපිට මොනහරි ටැලන්ට් එකක් තියෙනවා නම් ඒකෙන් අපිට කරියර් එකක් හදාගන්න පුළුවන් නම්, අපි මොනහරි සේෆ් තැනක ඉන්නවා නම් කියමු, වෙනම කෝපරේට් ජොබ් එකක අපි සේෆ් තැනක ඉන්නවා, නමුත් අපේ පැෂන් එක තියෙන වෙන තැනක, ඒ පැෂන් එක අපි ෆොලෝ කරොත් මං හිතන්නේ ඊට වඩා ලොකු රිවෝඩ් එකක් තියෙනවා. ඒත් ඒක ලේසි වෙන්නේ නැහැ මං හිතන්නේ. ඒ ඩිසිෂන් එක ගන්න එතරින් මාරු වෙන්න තව ලොකු සපෝට් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. මට මං හිතන්නේ අර ලිටරචර් ඉඳන් ආර්ට් වලට මූව් වෙන්න පුළුවන් වුණේ මගේ ෆැමිලි එකෙන් ලොකු සපෝට් එකක් තිබුණා. අම්මලා, මගේ හස්බන්ඩ්, ඒගොල්ලන්ගෙන් ලොකු සපෝට් එකක් තිබුණා. ගිහිල්ල එන්න අපි ගෙදරේව බලාගන්න. මං හිතන්නේ හැමෝටම ඒක නැතුව ඇති. ඒක තියෙනවා නම් ෆැමිලි සපෝට් එකක්, නෙට්වර්ක් එකක් තියෙනවා නම් ඒක බෝල්ඩ් නෙමෙයි මං හිතන්නේ. සපෝට් එකත් එක්ක කරන්න, සපෝට් එක අවශ්‍යයි මං හිතන්නේ ඒක කරන්න. ඒ රිස්ක් එක ගන්න හැමෝටම බැහැ. මගේ යාළුවෝ ඉන්නවා සමහරු මේ ඒගොල්ලන්ට ටැලන්ට් එකක් තියෙනවා, එක්කෝ ග්‍රීටිං කාඩ්ස් හදන්න එහෙම කැමැත්තෙන් ඉන්නවා. ඒත් ඒගොල්ලන්ගේ ෆැමිලි සපෝට් කරන්න ඕන නිසා ඒගොල්ලෝ අතනින් පනින්න බය වෙලා ඉන්නේ. ඉතින් මට එහෙම එතකොට පොඩ්ඩක් අමාරුයි ඇඩ්වයිස් එකක් දෙන්න. ඒත් සපෝට් සිස්ටම් එකක් තියෙනවා නම් හැමතිස්සම ලේසි මං හිතන්නේ එතනින් පනින්න, මාරු වෙන්න, අපේ පැෂන් එක ෆැෂන් එක ෆොලෝ කරන්න. එතකොට සාරංගේ මොකද්ද දෙන උපදෙස මෙහෙම දෙයක් පටන් ගන්න ඉන්නවා නම් කියන්නේ? මම මෙහෙමයි, මම ඇත්තටම ඇග්‍රි වෙනවා ඉරුෂි එක්ක. මොකද සපෝට් සිස්ටම් එකක් අනිවාර්යයි අපිට. ඒ කියන්නේ මුකුත් නැතුව මොකද හැමදේම කරන්න අපිට සල්ලි ඕනි, අපි ජීවත් වෙන්න ඕනි. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් අපි ජොබ් එකක් හිතන්නකෝ, බැංක් එකක වැඩ කරන කෙනෙක් නම්, එතකොට එයාට පොඩි කාලයක් තියෙන්න පුළුවන් ඒක ප්‍රැක්ටිස් කරන්න. දැන් මං හිතනවා ඩිසයිනර් කෙනෙක්ගේ ජොබ් එක ඇතුලේ මම මීටින් එකක් ඇතුලේ ප්‍රැක්ටිස් කරේ මගේ මේ මං කොහොමද අර මේක කරනවා කියන එක. කියන්නේ මං දැන් කරන ජොබ් එක මං කොහොමද ප්‍රැක්ටිස් කරේ කියන එක මට දැන් තේරෙනවා. අරක ඇතුලේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔන්ලයින් මීටින් එක ඇතුලේ. එතන මීටින් එකක් ඇතුලේ අපිට ඒ දේ කරන්න පුළුවන්. දැන් අර වගේ ඔෆිස් එකක අපි වැඩ කරන වෙලාවක අපි කොච්චර ෆ්‍රී ඉන්න වෙලාවල් තියෙනවද? එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා සමහර වෙලාවට ඉන්න ටයිම් එකක් අපිට දැන් දැන් හිතන්නකෝ, අර ග්‍රීටිං කාඩ් හදන එකම අපිට පුළුවන් නම් ඇට්ලීස් 3-4ක් දවසකට එක කාඩ් එකක් හදන්න, ඒකේ පොඩි පෝස්ට් එකක් හදලා ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රෑම් හරි දාලා චූටි පේජ් එකක් බිල්ඩ් අප් කරන්න. එතකොට අපිට එක කාලයක් පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් ඒක
මේ කරගෙන යන්න. හැබැයි එක තැනකදී ඔයාට ඕඩර්ස් එන්න වැඩිපුර පටන් ගන්නවා. ඔයාට මේ සාමාන්‍යයෙන් කියන්නේ අපිට තේරෙනවා එතනදී මට අරක ගිව් අප් අයින් කරන්න පුළුවන්, මට මේකෙන් මගේ ලයිෆ් එක අරන් යන්න පුළුවන් කියන තැන. එන්නේ ඒ තැනදී ඔයාට පුළුවන් අයින් වෙන්න. අර අර ප්‍රශ්නේ අමාරුම තැනදී, කියන්නේ සම්පූර්ණයෙන් අතහැරලා දාන්න බැරි තැනදී මං කියන්නේ යන්න ඒ වගේ ට්‍රයි කරන්න. තමන් ආස දේ පටන් ගන්න, චූටියට හරි කරන්න. ඔන්ලයින් දෙයක් ඉගෙන ගන්න ආසයි නම් ඒක දැන් අපිට ඔන්ලයින් කරන්න පුළුවන්. සුවියා සූම් හරි ඕන දෙයකින් අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. දැන් අපිට ඒකට ෆුලි ඒ කරන්න ඕනි දේ ඉන්න ඕනි කියලා දෙයක් නැද. මම ඔන්ලයින් ක්ලාසස් කරනවා. ඒ ක්ලාසස් කරන්නේ හැමෝම ගොඩක් වෙලාවට එන්නේ ජොබ් එක ඉවර කරලා එයාලා හවස අපි රෑ 8:00 විතර පටන් ගන්න, රෑ 11:12 වෙනකන් අපි ක්ලාස් එක යනවා. ඒතර ඒක ඇතුලේ යාලා ගොඩාක් වෙලාවට දැන් චූටියට පොට්ස් හදන අය, චූටි ඔය ග්‍රීටින් කාඩ්ස් හදන අය, චූටි හෑන්ඩ් මේක් කරන අය, ඒ කියන්නේ පොඩි පොඩි දේවල් හදලා යාලා ෂොප්ස් වලට දාන්න පටන් ගන්න තුන සමහර අය හොඳ ජොබ්ස් කරන අය, ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා පවා එයාට හොඳ ඉන්කම් එකක් තියෙනවා. හැබැයි අතනදී හම්බෙන දේ අර ඉන්කම් එකට වඩා ගොඩාක් වටිනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අර ඒ අපිට අර අපේ ඇතුලේ තියෙන ගඩ් ෆීලිං එක මොකද්ද කියන්නේ කියන එක චුට්ටක් අහන්න. එතකොට ඒ වෙනකම් ප්‍රැක්ටිස් කරපු දේ පොඩි කාලයක් කැප කරන්න අර වෙනුවෙන්. එතනින් එහාට අර කතෑරලා ඔය අර ගමන යන්න. ඔව්, ඒකට මාත් එකග වෙනවා. මොකද මම වුණත් ජොබ් එක කරලා ඇවිල්ලා ගෙදර ආවට පස්සේ සාමාන්‍යයෙන් 8 වගේ පස්සේ කෑම කාලා හරි එක කෑමු යන්න තියෙනවා. ඒ ටික ඇරේන්ජ් කරලා 9 ඉඳන් 10 වගේ පැයක් වගේ තමයි මමත් මගේ ඉයරින්ස් ඩිසයින් කරන්නේ. එතකොට ඒ කාලේ හැබැයි මං කැමතිම දවසේ කැමැතිම කාලේ ඒ කාලේ. ඒක මට හැමදාම හිතෙනවා මේ කාලේ මම වැඩි කරලා බිස්නස් එක තව එක්ස්පෑන්ඩ් කරන්න ඕනි කියලා. ඇත්තටම ඊට වැඩි කාලයක් මට දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. අනිත් එක තව දෙයක් තමයි මට හිතෙනවා අපි අර ඉස්සර වගේ නෙමෙයි ජෙනරේෂන් එකක් හැටියට අපි වැලියු කරන්නේ ගොඩක්ම මිලේනියල්ස්ලා කියලත් මං හිතනවා, ජෙන්සීස්ලත් මං හිතන්නේ එකග වේ. අපි වැලියු කරනවා ප්‍රධානම ඇසෙට් එකක් තමයි අපේ මෙන්ටල් පීස් එක. ඒ කියන්නේ අප දැන් අර ගෙදරක් වාහනයක් ඔය ඇසෙට්ස් වලට වැඩිය මං හිතනවා අර මෙන්ටල් පීස් එක කියන දේ අපිට හොයාගන්න පුළුවන් නම් අපි කරන බිස්නස් එක ඇතුළෙම අපිට කරන අපේ වෘත්තියම සතුටක් නම් ඒක හරිම වටිනවා. ඒක හැමෝටම නැහැ. හැබැයි ඒක තියෙනවා නම් මං හිතනවා ඔය දෙන්නන්න ඒක හොඳටම තියෙනවා. ඒක හරි වටිනවා. හැබැයි අර දෙකක් බැලන්ස් කරගෙන දැන් මම තාම ටර්නින් පොයින්ට් එකට ඇවිල්ලා නැහැ. මම මේක නතර කළා මෙතෙන්ට යනවා කියලා නැහැ. මන්ද ඔය දෙන්නගේ දේවල් ඇහුවට පස්සේ මට හිතනවා කාලේ හරිදත් කියලා. එහෙනම් මේ ඒක ඒක හරි වටිනවා මං හිතන්නේ. මේ කතාබහෙන් මට තේරුණ දෙයක් තමයි අපි කාන්තාවන් හැටියට විශේෂයෙන්ම ඒ හම්බෙන මානසික නිදහස අපි හැම දෙයකටම බලපාන පවුලක් ඇතුලේ වුණත් ඒ අපේ තියෙන මානසික නිදහස හරි වැදගත්. අපි තව ප්‍රශ්නයකට ගියොත් දැන් අපි බිස්නස් එකක් තියෙන කෙනෙක් හැටියට අපේ බිස්නස් එකට අපේ අරමුණක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි හිතනවා මේ කාලෙ වෙද්දී අපි මේතෙන්ට යනවා, මේ කාලෙ වෙද්දී අපි මෙතෙන්ට යනවා. එහෙම තියෙද්දී අපි පොඩ්ඩක් ඒකට ස්ට්‍රැටජයිසුත් කරනවා. කොහොමද එතෙන්ට යන්නේ, කොහොමද මේ ගමන ස්ට්‍රැටජයිස් කරගන්නත් ඕනේ. ඒකත් එක්ක දැන් අපේ තියෙන්නේ කලාත්මක නිර්මාණයන්නේ. ඒ නිර්මාණයේ අර බිස්නස් එකක් හැටියට කමර්ෂලයිස් කරන එකත් එක්ක කොහොමද ඒ දෙක අලයින් කරගන්නේ? මම හිතනවා ඒක ටිකක් චැලෙන්ජින් වැඩක්. ඒ කියන්නේ සමහරලාට සමහර අදහස් තියෙනවා හරි කලාත්මක වශයෙන් හරිම ලස්සන අදහසක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට කමර්ෂලයිස් කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. කොහොමද අපි මාකට් එකක් හොයාගන්නේ? එතකොට කොහොමද අපි එතනින් එහාට ගිහිල්ලා අපි ෆොරින් මාකට් එකට යන්න නම් ඒ කොහොමද අපි යන්නේ? ඒ වගේ පොඩ්ඩක් ව්‍යාපාර පැත්තෙන් කොහොමද අපි අපේ නිර්මාණ කමර්ෂලයිස් කරන්නේ? ඒක ස්ට්‍රැටජයිස් කරන්නේ කොහොමද කියලා මං ඇහුවොත් ඉරුෂිගේ. ඉස්සල්ලාම මං හිතන්නේ කමර්ෂල් පැත්තට යන්න කලින් ගොඩාක්ම වටින්නේ අපේ රෙපියුටේෂන් එක, අපේ නම, අපේ ආර්ටිස්ට් කෙනෙක් හැටියට නම මං හිතන්නේ හදාගන්න එක. ඒක එන්නේ අපේ ෆෝකස් එකත් එක්ක. මොකද්ද මගේ ස්කිල් එක, මං මොන වගේ වැඩද කරන්නේ, කොතනද මං අවශ්‍ය සොසයිටි එකේ, මොන වගේ කතන්දරද මං කියන්න ඕනේ. ඒක අපි ඉස්සෙල්ලාම ඩෙන්ටිෆයි කරාම පස්සේ මං හිතන්නේ එතකොට කට්ටිය අපි ගාවට එනවා. හරි, මෙයාට මේක තමයි පුළුවන්. ඉරෝෂි කියලා ගත්තොත් හරි
socially conscious animation, environmental animation. තව මම ගොඩක් කැමති collaborate කරන්න වෙන වෙන subject expert ලත් එක්ක. ඉතින් එහෙම කතන්දරයක්, ඒ කියන්නේ කියමු gender health ගැන මොන හරි කතන්දරයක් animation වලින් කියන්න ඕනේ. එතකොට වෙබ්සයිට් Google search කරොත් සමහර විට මගේ නම හොයාගන්න. මම හිතන්නේ ඉස්සෙල්ලාම අපි වැඩේ කරන්න ඕනේ. අපි වැඩේ කරලා අපි අපේ identity එකක් හදාගෙන ඊට පස්සේ මම හිතන්නේ automatically projects එනවා, අපි එතකොට commercialize වෙනවා. දැන් මට personally වෙලා තියෙන්නේ දැන් මට මම හිතන්නේ සාරංගිටත් ඒක දැනෙනවා ඇති projects දැන් මට කරගන්න පුළුවන් ඒවට වඩා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් චූටියට ස්ටුඩියෝ එකක් හදාගෙන තියෙනවා. ලබන අවුරුද්ද මම හිතන්නේ පොඩි ටීම් එකක් හදාගෙන වැඩ කරන්න වෙනවා. මට දැන් ඉන්ඩිවිජුවලි කරන්න කැපැසිටි එක මදි. එතකොට ඒ කියන්නේ ඔටෝමැටිකලි දැන් කමර්ෂලයිස් වේගෙන යන්නේ. මම කැමති නැහැ ආර්ට් වි කොමර්ස්, ඒ කියන්නේ කොමර්ස් වි මික්ස් කරන්නේ. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. මම කැමති ඒ කියන්නේ ඒක වෙන විදිහකට බලන්න. මම ස්ටුඩියෝ එකක් හදලා කට්ටියට ඔපචුනිටි එකක් හදනවා කියන්නේ ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ ඇනිමේෂන් දැන් පොඩි පොඩි මම හිතන්නේ ස්ටුඩියෝස් තියෙනවා ලංකාවේ. ඒත් මම කරන්නේ ගොඩක් එක්ස්පෙරිමෙන්ටල් ස්ටොප් මෝෂන් පේපර් කට්අවුට්. ඒ කියන්නේ ගොඩක් අත්වලින් හදලා හෑන්ඩ්වර්ක් හදලා ඇනිමේට් කරන එක. ඒ වගේ මම හිතන්නේ කරන ස්ටුඩියෝස් අඩුයි. ඒත් කරන්න කැමති ටැලන්ට් එක තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. මම ස්ටුඩියෝ එක ලබනකොට රෙජිස්ටර් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඉන්ටර්න්ස්ලා ස්ටුඩියෝ තව ඇනිමේටර්ස්ලා රික්‍රූට් කරන්න මම බලාගෙන ඉන්නවා. මම කැමති බලන්න මම ඔපචුනිටිස් හදන විදිහට කමර්ෂලයිස් වෙනව නෙමෙයි. මං තව ඇනිමේට් කරන්න කැමති එක්කෙනෙක්ට ඔපචුනිටි එකක් දෙනවා. මං ඉගෙන ගත්ත පොඩි දෙයක් තියෙනවා නම් මම ඒක ෂෙයා කරන්න පුළුවන් ඔපචුනිටි එකක් හදනවා. ඒක තමයි මං හිතන්නේ ඉස්සෙල්ලාම අපි වොයිස් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අනුන්ට ඔපචුනිටිස් ක්‍රියේට් කරන එක තමයි මං හිතන්නේ ආටිස්ට් කෙනෙක් හැටියට කමර්ෂලයිස් වෙනවා කියන්නේ. ඒක හරිම ලස්සනයි. කියන්නේ තමන් කමර්ෂලයිස් කරන එක දිහා බලපු හැටි, ඒක ඒක ඉබේම කමර්ෂලයිස් වෙනව. හොඳ නිර්මාණයක් තියෙනවා නම් ඒක කමර්ෂලයිස් කරන එක හරි ලේසි. මම හිතන්නේ සාරංගීතයකට එකඟ වෙයි. අනිත් එක ඒක ඒක සමාජයට අරන් යන එක, ඒ ඔපචුනිටි එක ෂෙයා කරගන්න එක, ඒක හරිම වටිනවා. දැට්ස් ලොට් ඔෆ් කයින්ඩ්නස් ඇන් හරිම සෙල්ෆ්ලස්. සාරංගී කොහොමද දකින්නේ කමර්ෂලයිස් කරන එක? මම හිතන්නේ තිරුෂි කියපු දෙයම තමයි. ඒ කියන්නේ මෙහෙමයි, මං දැන් එයා ඇනිමේටර් කෙනෙක් විදිහට ඒ වැඩේ යනවා. ඒකම තමයි මං ආටිස්ට් කෙනෙක් විදිහට කරන්නේ. ඒ කියන්නේ දැන් මම දැන් හිතුවා මං කරලා තියෙන්නේ ඒක නේද කියන එක. ඒ කියන්නේ ඉස්සලා මං කවුද කියන එක මං මාව හොයාගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ මං අපි දැන් දැන් මේ ඩිස්කෂන් එකට කලින් මායි අලෝෂය කතා වුණා බණ්ඩාරවෙල ඉඳලා ආපු දේ තුර ඒ දේවල් එක්ක. මොකද මං එතන ඉන්නේ මොකද මං මෙන්ටලි හරීම කම්ෆර්ටබල්. ඒ කියන්නේ කොළඹ සමයි ඔපචුනිටි තියෙන්නේ ඇත්ත. ඒ වුණාට ඒ අතනදී අර තියෙන අපිට ඒසී නැතුව තුර ඒ තියෙන බැක්ග්‍රවුන්ඩ් එක, ඒ කුරුල්ලොන්ගේ සත්ත, ඒ ගස් කොළන්, ඒ කඳු, ඒ හැමදේමත් එක්ක මම ඉන්නේ හරි කම්ෆර්ටබලි. ඉතින් මං ඒකදී අර මගේ ගෙදර අය එක්ක ඒ හැමෝමත් එක්ක ඉන්නකොට මගේ මයින්ඩ් එක හරීම ඒ වෙලාවට මං ඉන්නේ හරීම ඒ කියන්නේ මං විදිහට. ඉතින් මට අර ගොඩක් පේමන්ට්ස් වලට ඉතින් ඒ කියන්නේ ඒ මම ඒ ගොඩක් දේවල් වලින් මං ෆ්‍රී. ඒ කියන්නේ මං ඉන්නේ මගේ ගෙදර, මං ඉන්නේ මං හදාගත්ත තැන. ඉතින් මට එතනට තාදුරටත් පේමන්ට් එකක් කරලා ඉන්න ඕනේ නැහැ. එතකොට ඒ සැටිස්ෆයි ඒ කියන්නේ ඒ සැටිස්ෆයි ඒ කියන්නේ ඇතුලේ මං හොය ඒ කියන්නේ මට තවත් කෙනෙක්ව සතුටු කරන්න, තවත් කෙනෙක්ව නිවන්න, තවත් කෙනෙක්ට තමන්ව හොයාගන්න මට සපෝට් කරන්න පුළුවන්. අන්න ඒකයි මං කියන අර හැමදේම අර ආර්යා කරේ මෙහෙමයි, මෙයා කරේ මෙහෙමයි කියන එකට වඩා ඔයාට කොහොමද හොඳ කියන එක හොයන්න ඉස්සල්ලා. ඒ එතන ඉඳලා බලන්න දැන් මං එතකොට හිතනවානේ දැන් කොහොමද උට අනිත් වැඩ කරන්නේ. ඉතින් මං ඔන්ලයින් කරන්නේ, ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ තමයි. මං හිතන්නේ කොවිඩ් කියන්නේත් අපිට එහෙම ආපු හොඳ දෙයක්. මොකද කොවිඩ් හරහා අපි තේරුම් ගත්තා අපිට කොච්චර ලෝකෙ ටච් කරන්න පුළුවන්ද කියන එක. අපිට කොයිතරම් දැන් මම මෙහෙ ඉඳලා මං කැනඩාවේ, න්යූසීලන්ඩ්, ඕස්ට්‍රේලියා කට්ටියත් එක්ක ඉස්සරට වඩා මං වැඩ කරනවා. හැබැයි මං ඉන්නේ අර බණ්ඩාරවල පොඩි ගයක් ඇතුලේ. එතකොට ඒක ඉඳලා මම සැටිස්ෆයි, මං ඉන්න තැන ඉඳලා මං එයාලත් එක්ක මගේ මං දන්න දේ මං ෂෙයා කරනවා. එතකොට ඒක ඇතුලේ මං දැක්ක දේ තමයි ඒක ඇතුලේ අපි දැන් ගෲප් එකක් හදාගෙන ඉන්නවා. ඒ ගෲප් එක ඇතුලේ
ගොඩාක් ටැලන්ස් තියෙන හැබැයි තමන්ට අර ජොබ් ඇතුළේ හිරවිච්චාය ඉන්නවා ඒක ඇතුළේ. හැබැයි එයාලට ආසයි අර විදිහට වැඩ කරන්න. ඒතර අපිට දැන් ලොකු ඕඩර් එකක් ආවොත් අපිට මට ෂෙයා කරගන්න කට්ටියක් ඉන්නවා. කලින්ට වඩා දැන් මං ඉතියේ මං විතරයි. මට ස්ටෝරි බුක් එකක් ආවොත් සමහර වෙලාවට ඒ ස්ටෝරි බුක් එක මට මිස් කරන්න බෑ. හැබැයි අර ඒක මට තවත් කෙනෙක්ට දීලා කරන්න පුළුවන් නම් මට ගයිඩ් කරලා මට නෑ මේක මේ විදිහට නෙමෙයි ඔය මේ කලර්ස් වලින් කරන්න මේ මේ විදිහට කරන්න කියන එක මං හිතන්නේ ඉරුෂිට ඒක මේ තේරෙනවා. ඒතර ඒක මේ අපිට ගයිඩ් කරලා කරව ගන්න කෙනෙක් ඉන්නවා නම් මෙයා ඒකට ඕකේ මෙයාගේ තියෙන ටැලන්ට් එක ඒ වැඩේට ඕකේ මට ඒකට යූස් කරන්න පුළුවන් කියන එකට අපිට ගෲප් එකක් ඉන්නවා නම් අපිට පුළුවන් ඒ එන වැඩ ෂෙයා කරගන්න. දැන් සමහර වෙලාවට එනවා වෙඩින් කාඩ්ස් එනවා සමහර ඒගොල්ලන්ට ඕනි නෑ ප්‍රින්ට් කරපු ඒවා. එයාලට ඕනි හෑන්ඩ් පේන්ට් කරපු කස්ටමයිස් කාඩ්ස් හැමෝටම. ඒ කියන්නේ ඒ ඉන්වයිට් කරන කෙනාව අඳින්න ඕන කියලා. ඒතර කාඩ්ස් 400ක් 500ක් එනකොට මට තනියෙන් පොඩි කාලයක් ඇතුළත ඒක කරනවා කියන එක අමාරුයි. හැබැයි මට ටීම් එකක් ඉන්නවා නම් මට පුළුවන් අර රෆ් ස්කෙච් එක ඇඳලා දෙන්න. ඒතර මාත් එක්ක ඉන්න ටැලන්ටඩ් එක්කෙනෙක්ට පුළුවන් මට ඒකේ කලයක දාන්න. ඒක ෂේඩ් කරන්න තව කෙනෙක්ට දෙන්න. ඒතර ඒකේ රිබන් එක කපන කෙනෙක්ට හොඳට ඒක නීට් එකට කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒක හොඳට කට් කරන්න තව නීට් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම ටීම් එකක් එකතු වුණාම අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. අර අපිට පුළුවන් ඒක ඇතුළේ ඒතර ඒ එන ඔපචුනිටි එකට මිස් කරන්න නැතුව ඉන්න පුළුවන්. මොකද මට ඕනි අපේ හරහා ඒ වැඩේ වුණා කියන එක. ඒතර ඒ වැඩේ සෝරි මට ඒක කරන්න බෑ කිව්වම එයා ඒක එහෙනම් මම වෙන රටකට කෙනෙක්ට දීලා මේක කරගන්නවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? ඒ ටැලන්ට් එක අපිට පුළුවන් නම් අපිට ගයිඩ් කරන්න පුළුවන් නම් ඒකට හරියන මයින්ඩ් සෙට් එකක් ඉන්න කට්ටිය ඉන්නවනම් සමහර වෙලාවට වැඩ කරන්නේ හොඳ ලෝයර්ස්ලා. අර රිබන් කපන්නේ හොඳ ලෝයර් කෙනෙක්. ඉතින් එයාට ඒකෙන් ලොකු දෙයක් ලැබෙන්න හැබැයි එයා ඒකෙන් හරිය සතුටු වෙනවා. ඒ කියන්නේ end of the day අනේ මම මෙහෙම වැඩකට ජොයින් වුණා නේද? මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකකට මාත් සපෝට් කරා නේද කියන එකයි එයාට ඕනි. මං කියන්නේ ඒකයි. ඒතර අපි කමර්ෂලයිස් කියන දේ මං හිතන්නේ අපි දෙන්නටම ඒක තේරෙන්නේ අපි දෙන්නා මේක දිහා බලන්නේ එක විදිහකට. අපි අර අර දෙයක් ඇතුළේ ඒක ඇතුළේ අපිට කොච්චර ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්ද? අපි දන්න දේ ලස්සනට ෂෙයා කරගත්තොත් අපි ඒක ස්ප්‍රෙඩ් කරගත්තොත්. අනිත් එක මම දැන් කල්පනා කරේ අපි ව්‍යවසායකත්වයේ තුලින් එතනින් අපි තව ජොබ් ඔපෂුනිටීස් සෑහෙන්න ක්‍රියේට් කරන්න මං හිතන්නේ දැන් දෙන්නම අනාගතේ එක්ස්පෑන්ඩ් වෙද්දී ඉරුෂිත් කිව්වා ටීම් එකක් ඕනේ වේ. එතකොට සාරංගි තව ටික කාලෙකින් අනිවාර්යයෙන්ම ලොකු ටීම් එකකට යයි. එතකොට එහෙම වෙද්දී අපේ ඉල්ලුමත් එක්ක අපිට ඒකට සපයන්න වෙද්දී අපි මං හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ව්‍යවසායකත්වයේ ඊළඟ පියවර හැටියට අපි ටීම් එකක් හදාගන්න. ඒ කියන්නේ තව එම්ප්ලොයිස්ලා ගන්න අපි මං හිතන්නේ අපි යන්න ඕනේ. යන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනික ඒක හරි සමාජයටත් සෑහෙන එකෙන් බලපෑමක් තියෙනවා. ඒක හරි මේ කට්ටියත් එතකොට එන්ජොයි කරනවා. ඒකත් හරි ලස්සනයි. එතකොට දැන් අපි කතා කරා මං හිතන්නේ ගොඩක් දේවල්. මම හිතුවා දැන් අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ වැකියුම් එකක නෙමෙයි අපි ඉන්නේ සමාජෙ. එතකොට සමාජයේ අපිට අපේ වැඩ හොඳයි කියන අය ඉන්නවා, නරකයි කියන අය ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, පවුලේ අය ඉන්නවා. ඒ අතරින් අපිට වැදගත්ම කට්ටියක් තමයිනේ අපේ කස්ටමර්ස්ලා. එතකොට කස්ටමර්ස්ලා ෆීඩ්බැක් දෙනවා. සමහර වෙලාවට මම හිතනවා විශේෂයෙන්ම සාරංගි පර්සනලයිස්ඩ් ආර්ට්ස් එහෙමත් ගොඩක් කරන හින්දා දැන් මේ කස්ටමර් ෆීඩ්බැක්ස් අපිට එක එක විදිහට ගන්න පුළුවන්නේ. එතකොට සමහරවිට සාරංගිට හම්බෙන හැම කස්ටමර් ෆීඩ්බැක් එක හොඳ වෙන්නත් පුළුවන් මම දන්නේ. හැබැයි අපි හිතමු නෙගටිව් දේවල් තියනවා වෙන්නත් පුළුවන්, පොසිටිව් වෙන්නත් පුළුවන්. කොහොමද මේ ෆීඩ්බැක්ස් වලට කස්ටමර්ස් ලගෙන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් උනත් හම්බෙන ෆීඩ්බැක්ස් වෙන නරක උනත් මොන උනත් එන පොදුවේ ෆීඩ්බැක්ස් කොහොමද මුලින් සාරංගි කතා කරොත් කොහොමද මේ දේවල් මේක පොසිටිව් විදිහට බාර ගන්නවා නම් කොහොමද ඒ බාර ගන්නෙ? එහෙම නැත්නම් ඒක අමතක කරලා දානවද? කොහොමද ෆීඩ්බැක්ස් වල බලපෑම? මෙහෙමයි මට හිතෙන. මම ඔකට චූටි කතාවක් කියන්නම්. මම මේ ළඟදී ගොඩක් අහපු දෙයක් සහ මට ලොකුවට හිතට වැදිච්ච දෙයක්. නැවක් වතුර තිබ්බොත් ඒ නැවට ඉන්න පුළුවන්. ඒ නැව පාවෙලා එයාට ඉන්න පුළුවන්. හැබැයි ඒ වතුර වලට ඇතුළට එන්න හිලක් හැදුනොත්, හිල් හැදුනොත් වටේට ඒ නැවට තවදුරටත් ඒකට ඉන්න බෑ. මට හිතෙන්නේ කමෙන්ට්ස් කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ඒක අපි ගන්න විදිහ අනුව තමයි. අපි ඒක අපේ ඔළුවට හරිම නෙගටිව් විදිහට දාගත්තොත් අයියෝ ඔයාගේ ආර්ට්ස් මොනවාදන්නේ ඕකේ, ඕකෙන් මේ ඕකේ හරි සිම්පල් දෙයක්නේ ඕකේ තියෙන්නේ, ඕකෙන් ඔච්චර හම්බ කරන්නේ, ඔයා හරිම වැරදි, ඔහොම මොකක් හරි කියන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් එයාලට ඒ දේ කරන්න පුළුවන් නම්
ඒකින් එකන එහෙනම් මේ හැමෝට මේ දේ කරන්න පුළුවන්. මෙහෙම එතනදි තියෙන වෙනම දෙයක්. ඒ කියන්නේ අර අර අපිට පුළුවන් සමහරු මාර අනේ මාරම ලස්සනයි. ඒ කියන්නේ ඇයි එහෙනම් වෙඩින් එකකට අපිට ඉන්වයිට් කරන්නේ? ඒගොල්ලෝ ලොකු ගාණක් වියදම් කරලා අපිව ගෙන්නලා එතනදී අඳින්නේ. හැබැයි එතකොට ඒ ඒ තැනදීම වෙන්න පුළුවන් අයියෝ මේ වගේ දෙයක් දවා කරන්නේ වගේ කියලා. හැබැයි අර ඒක අර අපි ගන්න විදිය තමයි. ඉතින් ඒ එයා ඒ වෙලාවෙ ඉන්න පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට එයා ඒක අපි ළඟින් අපිත් එක්ක ඒ කියන්නේ අපි හරහා ඒක ඔව් අපිට ඒක විසි කරනවා. ඉතින් ඒක අපි ගන්න ඕනේ නැහැ. මං කරන්නේ ලස්සන වැඩක්. එතන මම එක පොසිටිව් ගත්තොත් අයියෝ එහෙම අයත් ඉන්නව නේද කියන එක අපි හිතන්න ඕනේ. සමහර අය ඉන්නව අනේ ප්ලීස් මං මගේ ආර්ට් වර්ක් එක ඔයාගේ පේජ් එකේ දාන්න. සමහර අය ඕඩර්ස් දාන්න මේක. එයාලගේ ආර්ට් වර්ක් එකක් අපේ පේජ් එක කියනකටත් එයා කැමති. සමහර අය ඉන්නව ලොකෝට වේදන් කළා මං කැමති නෑ මේ දානවට. හැබැයි ආ පේමන්ට් කරලා ඒ කියන්නේ ඒ ඒගොල්ලෝගේ හැටි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර අර මං කියන්නේ ඒකයි අර අපි ඒක අපි අපිව ස්පොයිල් කරගත්තොත් තමයි ප්‍රශ්නේ. හැබැයි අපිට ඒක හැමදේම දිහා බැලන්ස් බලන් ඉන්න පුළුවන් නම් ඒක ටිකක් අමාරුයි. හැබැයි අපි ඒකට අපේ ඔළුව ට්‍රේන් කරොත් අපිට හැම දෙයක් දිහාම පොසිටිව් බලන්න මේ මෙහෙම අයත් ඉන්නවා අපි එයාලා මොත් එක්කම වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි කියන එක. එහෙම හිතුවොත් අපිට අපේ ගමන යන්න පුළුවන්. ඔව් ඒක තමයි. එතකොට දැන් ඉරුෂි කොහොමද ෆීඩ්බැක් වලට රෙස්පොන්ඩ් කරන්නේ සාමාන්‍ය? මං හිතන්නේ ආර්ටිස්ට් කෙනෙක් හැටියට ෆීඩ්බැක් කියන එක අපිට සමහරවිට ගන්න අමාරුයි. ඒක වෙන්නේ මං හිතන්නේ අපි ක්‍රියේට් කරන දේ අපෙන් වෙන්නේ. අපි ගොඩාක් හිතලා මේ කියන්නේ අපි ගොඩාක් ප්ලෑන් කරලා කරන දෙයක්. ඒක ප්‍රොඩක්ට් එකක් හරි කියවෝ මේ වෙන වෙන ප්‍රොඩක්ට් එකක් හදනවට වඩා ගොඩක් වෙනස් ආර්ට්වර්ක් එකක් හදනවා කියන එක. එතකොට මම හිතන්නේ ෆීඩ්බැක් එකක් එනවා කියන්නේ කෙලින්ම සමහරට වා කිව්වා වගේ නැව ඇතුළට වතුර ගන්න නැතුව එහෙම කරන්න එපා කිව්වට සමහරට අපිට කෙලින්ම වැදෙන්නේ අපේ ඊගෝ එකට. මං ගොඩාක් කැමති ඊගෝ එකක් නැති එක්කෙනෙක් වෙලා ඉන්න. ඒත් අපිට හැමෝටම ඊගෝ එකක් තියෙනවා. ඒක එෆෙක්ට් වෙනවා. ඒත් මං හිතන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දැනගන්නවා අපේ ඊගෝ එකයි ෆීඩ්බැක් වී බැලන්ස් කරගන්න. ඒක කාලෙත් එක්ක එන එකක්. මං හිතන්නේ ගොඩාක්ම මේ එක්ස්පීරියන්ස් අඩු කාලේ මට ෆීඩ්බැක් නෙගටිව් ෆීඩ්බැක් එකක් වැඩිපුර ආවොත් මං ගොඩාක් මගේ හිතරේ දෙනවා. දැන් මං පොඩ්ඩක් ටයිම් එකක් ගන්න. ඒ කියන්නේ රිප්ලයි කරන්න ටයිම් එකක් ගන්න. ෆීඩ්බැක් එක ආපු වෙලාවෙම සමහර විට රිප්ලයි කරන්න නැහැ. පොඩ්ඩක් කාම් ඩවුන් වෙනකන් ඉඳලා ඒගොල්ලෝ කියන දේ ඇත්තටම වැලියු එකක් තියෙනවද? ස්පෙෂලි ක්ලයින්ට් කෙනෙක් අපිට ෆීඩ්බැක් එකක් දුන්නොත් ඒක වෙනස් කරුවොත් ඇත්තටම ආර්ට්වර්ක් එක ඊට වඩා හොඳ වෙන්න පුළුවන්ද කියන සමහරලාට හිතෙන්න පුළුවන් එයාට ෆීඩ්බැක් එකක් දෙන්න ඕනේ නැහැ. අපිට එහෙම කාලයක් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එයා අපිව ස්පොයිල් කරන්න මහන්සි වුණාට අපි ඒක කරන්න ඕනේ නැහැ කියන එක. ඔව්. මං තවත් දෙයක් මං ළඟදී කරපු පොතක එයා ගොඩාක් ෆීඩ්බැක් දෙනවා ඒ ක්ලයන්ට්. ඒත් මං පස්සේ හිතනකොට ඇත්තටම එයාට ඕනේ විදිහට අන්තිමට ලස්සන්ට ඒ ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ ෆීඩ්බැක් එක මං බාරගෙන චේන්ජස් ටික හදපු නිසා. ඐ තින් සමහර විට ආර්ට් නිසා අපි පර්සනලි ගන්නවා ආර්ට් වර්ක් එකක් නිසා. ඒත් අපි ඊගෝ එකයි ආර්ට් වර්ක් එකයි ෆීඩ්බැක් එකයි පොඩ්ඩක් ඩිස්ටන්ස් කරලා ඉවැලුවේට් කරලා කරොත් මං හිතන්නේ වැඩේ කරන්නේ. ෆීඩ්බැක් ඉස් ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ දැන් අපිට කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් තමයි ඕනේ. හැබැයි ඒක හරි ගණිද්දුවා කියපු එක හරි ආර්ට් වර්ක් එකකින්ද ඒක පොඩ්ඩක් පර්සනල් වගේ දැනෙනවා. ඒක ඒ හින්දා ටික අපි ඔෆෙන්ඩඩ් වෙනවා වගේ ගතියක් තියෙනවා. හැබැයි ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ වෙලාවකට අපිට කස්ටමර්ව නම් හැපි කරවන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඒ විදිහට කේට කරන්නත් වෙනවා. අද අපි කතා කරේ ෂයින් 50 අවෝඩිස්ලා 3 දෙනෙක් මහත් අතුරත්ව කතා කරා. අපි කොහොමද ලස්සන කලා නිර්මාණයක් තුලින් ව්‍යවසායකත්වයට ගිහිල්ලා ඒ තුලින් කොහොමද අපේ ජීවිත ලස්සන කරගෙන ඒ තුලින් කොහොමද අපි සමාජයටත් පණිවිඩයක් දෙන්නේ. හරිම සතුටු දෙන්නත් එකම කතා කරන්න ලැබිච්ච එක මං හිතන්නේ මට නම් ඒක ඇත්තටම පාඩමක් වගේ. කියන්නේ හරිම සෑහෙන ඉන්සයිට්ෆුල් ඩිස්කෂන් එකක් කියලා මං හිතනවා. මං හිතනවා අපි 3 දෙනාම එන්ජොයි කරා සෑහෙන. අපි සෑහෙන අපේ තෝත්ස් ෂෙයා කරගත්තා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා දෙන්නටම ආවට.
බණ්ඩාර වෙලේ ඉඳන් ඇවිල්ලා මහන්සිත් ඇති ඉඳ සෑහෙන ස්තුතිවන්ත වෙනවා දෙන්නටම. එම ඉරුෂිත් අමාරුවෙන් ෆ්ලෙමුත් තියද්දි හෙම්බිරිස්සාවත් තියද්දි කොහමර ඇවිද මැනේජ් කරගත්තා. අපි මේ වගේ දවසක ආයත් හම්බෙලා කතා කරමු.